authenticated encryption. එච්චර දවසක් අපි block cipher encryption modes ගැන කතා කරා. අන්තිමට අපි කතා කරේ counter mode එක ගැන. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ encryption එකම data integrity plus authentication කොහොමද අපි ලබා ගන්නේ කියලා. අන්තිමට කතා කරා counter mode එක මම කිව්වා WPA2 කියන protocol එක භාවිත වෙනවා කියන උදාහරණයකට ඔයගොල්ලෝගේ laptop එක access point එකට connect වෙද්දී මේ laptop එකයි access point එකයි අතර communication එකට පාවිච්චි කරන්නේ මේ counter mode එක. ඒකෙදී counter mode එකට අමතරව counter mode එක පාවිච්චි කරන මේ encryption වලට ඒ තමතරව authentication වලට අපි පාවිච්චි කරනවා CBC MAC එක cipher block chaining mode එක. එතකොට WPA2 කියන protocol එක තමයි ප්‍රායෝගික protocol එක අපිට උදාහරණයකට ගන්න පුළුවන් AES encryption algorithm එක භාවිත කරලා encryption authentication දෙකම කරනවා මේ ඔයගොල්ලන්ගේ ලැප්ටොප් එකයි උදාහරණයකට ඇක්සස් පොයින්ට් එකයි අතර කමියුනිකේෂන් එක ප්‍රොටෙක්ට් කරන්නේ. ඒ කමියුනිකේෂන් එකේදී ඒ ප්‍රොටෝකෝල් එක එන්ක්‍රිප්ෂන් වි ඔතෙන්ටිකේෂන් වි දෙකම පාවිච්චි කරනවා. එන්ක්‍රිප්ෂන් වලට පාවිච්චි කරන්නේ කවුන්ටර් මෝඩ් එක CTR මෝඩ් එක ඔතෙන්ටිකේෂන් වලට පාවිච්චි කරන්නේ CBC MAC එක CBC mode එක මම කිව්වා CBC mode එකේදී අන්තිම block එක message authentication code එකක් විදිහට use කරන්න පුළුවන් කිය. CBC MAC එක. ඔය දෙක එකතු කරාම තමයි අපි CCM කියලා කියන්නේ. ඒ කියන්නේ counter mode with CBC MAC. ඒ කියන්නේ counter mode එක පාවිච්චි කරන encryption වලට CBC MAC එක පාවිච්චි කරනවා authentication එක. CCM කියන්නේ counter mode with CBC MAC කියන එක. ඇයි මේ වගේ දෙයක් අපිට අවශ්‍ය වෙන්නේ? උදාහරණයකට ගත්තොත් අපි දන්නවා මෙහෙම message sender කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ laptop එක කියන මෙතන රෙසිපියන් කෙනෙක් ඉන්නවා ඇක්සස් පොයින්ට් එක කිය මේ දෙන්න අතර කමියුනිකේෂන් එකක් වෙනවා. අපි හිතනවා ප්ලේන් ටෙක්ස්ට් එකක් යවන්න ඕන. ඒක අපිට පුළුවන් එන්ක්‍රිප්ෂන් ඇල්ගොරිතම් එකකට ඇතුල් කරන් උදාහරණයකදී මේ WPA2 කියලා හිතුව තියෙන ප්‍රොටෝකෝල් එක මේ එන්ක්‍රිප්ෂන් ඇල්ගොරිතම් එක වෙන්නේ AES ඇල්ගොරිතම් එක in CTR mode counter mode. එතකොට මේ මේකෙන් අපිට ලැබෙනවා සයිපර් ටෙක්ස්ට් එක. ඔය සයිපර් ටෙක්ස්ට් එක තමයි C කියන එක යවන්නේ අනිත් පැත්තට. මේ යවද්දී ඇටැකර් කෙනෙකුට මේ සයිපර් ටෙක්ස්ට් එක ඕල්ටර් කරන්න පුළුවන්. අපි C1 කියන සයිපර් ටෙක්ස්ට් එක උදාහරණයක් C1 කියමු යවුවොත් එයාට මේක C2 වලට ඕල්ටර් කරලා යවන්න පුළුවන්. එතකොට මේ රෙසිපියන්ට ලැබෙන්නේ C2. එයා මේක ඇතුළත් කරවත් AES algorithm එකටම CTR mode එකේ ක්‍රියාත්මක වෙන මෙයාට මේ P කියන plain text එක ලැබෙන්නේ. අපිට හිතමු P- කියලා වෙන plain text එකක් ලැබෙන්නේ. අපිට ඒක වළක්ව ගන්න ඕනේ. අන්න ඒකට තමයි අපිට authentication code එකක් අවශ්‍ය වෙන්නේ. ඒකෙදි මොකද වෙන්නේ? මේ plain text එක මේ අපි මේක generalize කරෝති අපිට මේ වගේ දෙයක් එන්නේ. අපිට තියෙන encryption algorithm එක මොකක් හරි අපි plain text එක ඇතුල් කරන මේ plain text එක encryption algorithm එකේ block size එකට සමාන වෙනවා. ඊට පස්සේ හැබලව cipher text එක ඕක transmit කරන. ඒ වගේම මේ plain text එක ඇතුලත් කරන message authentication code එක WPA2 වලදී මේක counter mode එක AES in counter mode මේක CBC MAC message authentication code එක. ඊට පස්සේ එතනට ලැබෙනවා MAC code එක. අපිට අපි මේ
සයිපටෙක්ස් එක මේ මැක් එක එකතු කරලා ඒ දෙක තමයි රෙසිපියන්ට යවන්නේ. පොර රෙසිපියන්ට් මේ දෙක ලැබුණාම එයා ඉස්සෙල්ලා සයිපටෙක්ස් එක ගන්නවා. ආයෙ ඩීක්‍රිප්ෂන් ඇල්ගොරිතම් එකට මේ සයිපටෙක්ස් එක ඇතුල් කරලා එයා ඩීක්‍රිප්ට් කරනවා. එයාට ප්ලේන් ටෙක්ස්ට් එක ලැබෙනවා. Obviously, අපිට මෙතන same security key එක දෙපැත්තටම apply කරන්න ඕන. මේ key එකම මේ Mac එක calculate කරද්දි use කරන්න පුළුවන්. නැත්නම් මෙතන K වෙන key එකක් use කරන්න පුළුවන්. K1, K2, K. ඒතර මේ K1, K2 වෙන මේ recipient උත් දැනගෙන ඉන්න ඕන. ඒතකොට මෙයා K1 use කරලා මේ plain text එක decrypt කරගන්නවා. ඊට පස්සේ මේ plain text එක ඇතුල් කරනවා එයා message authentication code එකට. ඇතුල් කරලා මේ K2 කියන key එක ඇතුල් කරාම එයාට එනවා MAC code එක. මේ MAC ලැබෙන MAC එකයි මේ නැවත ලැබෙන MAC code එකයි දෙකම සමානද කියලා බලන්න. මේ දෙක සමාන නම් එයා දන්නවා මේ සයිපර්ටෙක්ස්ට් එක alter වෙලා නැහැ කියලා transmit කරද්දි. ඒක වෙනස් නම් recipient දන්නවා කවුරු හරි මේක මැදදී alter කරලා කියලා. ඒක තමයි අපි authentication code එක කියන්නේ. අපිට අපි එකට මේ මේ MAC එකට අපි authentication tag එක කියලා කියනවා. මේක තමයි සාමාන්‍යයෙන් authentication එක කරන විදිය. එතකොට මම කිව්වා වගේ WPA2 Wi-Fi protected access protocol කියන එක WPA version 2 Wi-Fi protected access protocol version 2 වලදී ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝගේ Wi-Fi device එක ගෙදර තියෙන access point එකට connect වෙද්දී මේ encryption algorithm එක වෙන්නේ AES කියන algorithm එක CTR mode එකේදී. ඒකට මේ MAC calculation algorithm එක වෙන්නේ AES කියන algorithm එකම CBC mode එකෙන් operate වෙනවා. ඒ කියන්නේ AES එක CTR mode එකට apply කරලා, ඒ කියන්නේ plain text එක AES algorithm එක CTR mode එකෙන් ක්‍රියාත්මක කරලා cyphertext එක හදනවා. ඒ plain text එකම CBC AES CBC MAC operation එකෙන් ක්‍රියාත්මක කරලා MAC එක හදනවා. ඒ කියන්නේ authentication tag එක හදනවා. CBC MAC එක මොකක්ද කියන්නේ? මම CBC protocol එක කතා කරද්දී CBC mode එක කතා කරද්දී ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඕනම plain text එකක් ඕනම block cipher එකක් CBC mode එකේ operate වෙද්දී අන්තිම block එක තමයි authentication code එක, කියන්නේ CBC MAC එක. එතකොට AES එක CTR mode එකෙන් operate වෙන plain text එක ඇතුළත් කරලා cipher text එක හදන්න AES algorithm එකම CBC MAC mode එකෙන් operate වෙන. එතකොට authentication tag එක හැදෙන. ඊට පස්සේ මේ plain text එකයි cipher text එකයි authentication tag එකයි මේක මේ cipher text එකයි authentication tag එකයි තමයි transmit කරන්නේ. ඒකට අපි කියනවා authenticated encryption කියලා. මේ විදිහට තමයි මේ WPA2 protocol එක ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තම මේට අමතර විදි තියෙනවා. මේට අමතර විදිත් අපිට තියෙන්න පුළුවන්. උදාහරණයකට මේ WPA2 protocol එක කරන්නේ අපි plain text එක තියෙනවා නම් plain text එක තියෙන plain text එක cipher text එක කරන ඊපස්සේ මේ plain text එකම පාවිච්චි කරලා MAC එකක් calculate කරනවා. ඊපස්සේ cipher text එක MAC එකට concatenate කරලා transmit කරනවා. ඒකට අපි කියන්නේ encryption and MAC කියලා. Encryption and MAC කියන එක. ඒ කියන්නේ encrypt කරනවා MAC කරනවා. දෙකම කරන්නේ plain text එකට. Plain text එකට කරන්නේ. අපිට ඕන නම් මේක සයිපර් ටෙක්ස්ට් එකට කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි plain text එක තියෙන ඒක සයිපර් ටෙක්ස්ට් එක ගන්නවා. සයිපර් ටෙක්ස්ට් එක MAC එකට ඇතුල් කරනවා. ඊට
පස්සේ authentication tag එක ගන්න. ඒක එතකොට අපි වෙන්නේ අතට cyphertext එකේ තමයි MAC එක calculate කරන්නේ. ඒතොර මේ cyphertext එකයි MAC එකයි එකතු කරලා යවුවා. මේ MAC එක මේ cyphertext එක. මේ MAC එක plain text එක. හරි. අපි ඕනනම් තව විදිහකට කරන්න. අපි plain text එක cipher text එකට දානවා plain text එකෙන් sorry අපි plain text එකෙන් MAC එක calculate කරන්න. ඊට පස්සේ plain text එකයි MAC එකයි එකතු කරන මේ ඔක්කොගෙම cipher text එක calculate කරන්න. කොහොම කරන්නත් පුළුවන්. විදි තුනටම කරන්න පුළුවන්. කියන්නේ plain text එකෙන් cipher text එක ගන්නවා, plain text එකෙන් MAC එක ගන්නවා, ඒ දෙක එකතු කරනවා යවන්න පුළුවන්. plain text එකෙන් cipher text එක ගන්නවා, cipher text එකෙන් MAC එක ගන්නවා, cipher text එකයි ඒ MAC එකයි එකතු කරලා යවන්න පුළුවන්. නැත්නම් plain text එකෙන් MAC එක ගන්නවා, MAC එක plain text එකට එකතු කරනවා, ඒ දෙකම encrypt කරනවා cipher text එකක් විදිහට. ඊට පස්සේ ඒක රන්න පුළුවන්. එක එක විදි වලට කරන්න පුළුවන්. එක එක විදි වලට අපිට මේ විදි තුනටම අපිට අපි කියන authenticated MAC එකක් මේ විදි තුනටම කැල්කියුලේට් කරන්න පුළුවන්. authenticated MAC එකක් මේ විදි තුනටම අපිට අවශ්‍ය නම් කැල්කියුලේට් කරන්න පුළුවන්. මේ විදි තුනේ එක එක ප්‍රොටෝකෝල්ස් අතර මේ එක එක විදි භාවිතා කරන්න. උදාහරණකට මේ 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 ක්‍රමය පාවිච්චි කරනවා. මම කියව විදිහට WPA2 ප්‍රෝටෝකෝල් එක ඔයගොල්ලෝ අහලා ඇති secure shell කියලා ප්‍රෝටෝකෝල් SSH කියලා ප්‍රෝටෝකෝල් එකක් තියෙන SSH secure shell කියලා SSH කියලා ප්‍රෝටෝකෝල් එකක් තියෙන secure shell කියලා network remote connection වලදී පාවිච්චි කරන ඒක පාවිච්චි කරන්නේ මේ method එක තමයි authenticated MAC එකක් හදන්න. authentication encryption board එකක් හදලා ඊකවට ඔයගොල්ලෝ අහලා ඇති ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වෙද්දී web browser එක web server එකට කනෙක්ට් වෙලා communicate කරද්දී අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා SSL කියලා ප්‍රෝටෝකෝල් එක secure socket layer කියලා ප්‍රෝටෝකෝල් එක ඒක පාවිච්චි කරන්නේ මේ ක්‍රමය. ඒ කියන්නේ සරල plain text එකේ MAC එක හදලා ඒ දෙකම එකට දාලා encrypt කරලා තමයි යමු. ඒ ක්‍රමය තමයි SSL protocol එක use කරන්නේ. internet communication එකදී ඔයගොල්ලෝ අහලා ඇති තව protocol එක IPsec කියලා. IP security protocol. IP security protocol එක පාවිච්චි කරන්නේ MAC then authentication කියන එක. ඒ කියන්නේ අපි cipher text එක පාවිච්චි කරනවා sorry ඒකල පාවිච්චි කරන්නේ encrypt then MAC කියන එක. ඒ කියන්නේ මේ encrypt then MAC කියන එක මේකට කියනවා MAC first and then encrypt. ඉස්සෙල්ලා MAC ඊට පස්සේ encrypt. මේක encrypt ඊගාවට MAC. එනේ මේක තමයි IPsec පාවිච්චි කරන්නේ. මේ SSL ප්‍රෝටෝකෝල් එකේ ඊළඟ වර්ෂන් එකට අපි කියනවා TLS කියලා ට්‍රාන්ස්පෝර්ට් ලේයර් සිකියුරිටි. ඒකේ 1.2 වලින් පස්සේ ඇත්තටම පාවිච්චි කරන්නේ මේක. sorry මේක. ඔව් මේක. මේ ප්‍රෝටෝකෝල් එක. ඒ කියන්නේ encrypt then MAC කියන එක. ගොඩක් අය modern protocols. ඒ කියන්නේ TLS version 2 වගේ protocols ඇත්තටම මෙන්න මේක තමයි encrypt then MAC කියන එක තමයි පාවිච්චි කරන්නේ. මේක අපි නැවතත් generalize විදිහට ලියුවොත් පැහැදිලිව අපිට ඔප්ෂන් කීපයක් තියෙනවා මේ වැඩේ කරන්න. encrypted authenticated encryption code පාවිච්චි කරන්න ඔප්ෂන් 1 එක තමයි. ඔප්ෂන් 1 එක හැටියට අපි ගනිමු අපේ message එක තියෙනවා මෙහෙම message එක පැහැදිලිව ඇන්දොත් ඒ මැසේජ් එක අපි encrypt මැසේජ් එකේ
authentication code calculate කරන authentication code එකයි message එකයි අපි authentication code එකයි message එකයි එකතු කරලා යවන. ඒ කියන්නේ plain text එකම තමයි හදන්නේ. එලියන්න මේක මේ අපේ plain text එක තියෙනවා. මේ විදිහට කිව්වොත් පැහැදිලිවේ. මේ plain text එකෙන් හදනවා cyber text එක. මේ plain text එකෙන් හදනවා mac එක. ඒ දෙක එකතු කරලා යවන්න. Encryption and then mac කියලා මේකට කියන්නේ. මේක encrypted cyber text එක මේ plain text එකෙන් හදපු. මේ plain text එකෙන් හදපු mac. Option 1 Option 2 make it weakness. Make it plain text mode. Make a page of pain. Messages and a quarter may make a saman noting ego out and a message give a message take a make a yell under the gun pull up. You are a fresh to be chander. May make a mulim use script mulika protocol SSH protocol. It was a monkey with the make a WP2 protocol that use current. It was a make it in a weakness thing. Option 2 if you could have a lot of option 2 a kid you need. අපේ plain text එක තියෙනවා ඒකේ අපි mac එක calculate කරගන්න උඩ plain text එකයි mac එකයි මෙතන mac එකයි එකතු කරලා ඒක encrypt කරනවා ඊට පස්සේ cipher text එක තමයි ඒ එකතු කරලා ඒ encryption කරපු cipher text එක තමයි යන්නේ එතකොට attacker කෙනෙකුට මේක මොකද්ද cipher text එක මේක මොකද්ද plain text එක කියලා පේන්නේ යන්නේ cipher text එකක් හැබැයි plain text එක mac එකක් ඇතුල් කරලා ඒක තියෙන්නේ encrypted cipher text එක ඇතුලේ ඒක තමයි SSL වගේ protocols මූලිකවම පාවිච්චි කරන්නේ ඊට පස්සේ මේ අලුතෙන්ම පාවිච්චි කරන එක තමයි encrypted mac කියන එක ඒකෙදි වෙන්නේ අපේ plain text එක තියෙන ඒක අපි cipher text එක වලට පත් කරනවා ඊට පස්සේ මේ cipher text එකේ mac එක ගන්නවා එතකොට අපි යවන්නේ cipher text එකයි cipher text එකේ mac එක මෙන්න මේක cipher text එකේ mac එකයි තමයි යවන්නේ cipher text එකේ mac එකයි transfer කරනවා ඒක තමයි නූතන අලුත්ම security protocol භාවිත කරන ක්‍රමය encrypted mac කියන එක IPsec protocol එක IP security protocol එක TLS protocol එක 1.2 වලට පස්සේ මේක තමයි පාවිච්චි කරන ක්‍රමය එතකොට මේ cipher text එකයි mac එකයි එකවරම calculate කරගන්න පුළුවන් security mode එකක් තියෙනවා block cipher operational mode එකක් තියෙනවා අපි ඊළඟ සතියේ ඒක කතා කරමු අපි WPA2 වලදී මේ වැඩේ කරේ modes දෙකක් use කරලා මම කිව්ව මුලින්ම encrypt කරේ counter mode එක use කරලා mac එක calculate කරේ CBC mode එක use කරලා මේකෙදි අපිට විදි දෙකක් පාවිච්චි encryption වලට හේතුයි mac එකට තව හේතුයි පාවිච්චි කරන්න හැබැයි නූතන block cipher security mode එකක් තියෙන DCM කියලා DCM කියලා ඒක තමයි අපි ඊළඟ සතියේ කතා කරන්න ඒක පාවිච්චි කරලා අපිට මෙන්න මේ වැඩේ කරන්න පුළුවන් එකවරම අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි GCM protocol. Galloway counter mode. Operate.